අයිබුවන් කියලා පිළිගන්නවා අදත් රංග බ්ලොග්ස් YouTube channel එකට. ඉතින් ඔයාලව සාදරයෙන් හැමෝටම ෆට්ට ආදරෙයි. ඉතින් මම රබර් වත්තක් මැන්දෙන්නේ. ඉතින් මේ රබර් වත්ත මැන්දේ ලොකු කතාවක් තියෙනවා. ඒකයි මම මේ රබර් වත්ත උතෝරාගත්තේ. මේක තියෙන්නේ කෑගල්ලට වෙන්න. ඉතින් මේ රබර් වත්තේ මුරමාමා කෙනෙක් ඉඳලා තියෙනවා. පල්ලෙහා කුටියක් තියෙනවා. ඒ කුටියේ. ඉතින් ඒ කුටියේ මුරමාමට ගොඩක් සල්ලි තිබිලා තියෙනවා කියලා තමයි කියවුවේ. ඉතින් හොරු දෙන්නෙක් කැවිලා ඒ මාමා මරලා සල්ලි අරගෙන ගියා කියලා කතාවක් තමයි මට ආරංචි වුනේ. ඉතින් මම එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. ඉතින් මම ගෙනල්ලා තියෙනවා. මේ තියෙන්නේ හරක්ලේ. මේ තියෙන්නේ බිත්තරේ. ඉතින් මේ බිත්තරේ උඩින් හරක්ලේ දාලා මේ මුරකුටියෙන් තියලා බලනවා මොකක් හරි අද්භූත දෙයක් සිද්ධ වෙයිද කියලා. ඔයාලට මම බිත්තරේත් හොඳට පෙන්වන්නම් නැත්නම් තලලා පොඩි කරලා මොනව හරි කරලා ගෙනත් තියලා කියයි. හිල් කරලා කියලා පෙන්නයි. පැහැදිලි පේනවනේ විතරේ. ලංකරොත් එහෙම සුදු පාඩුවේ විතරේ. ඔව් එන්න. ඔයාලා රවුමුම පෙන්නවා. ඉතින් මම මේ බිත්තර උඩින් ලේ දාලා එක්ස්පෙරිමන්ට් එකක් කරනවා පල්ලෙහා තියෙන මුරකුටියේ. ඉතින් එකපාරට වහිනවද බා? ආ නිවන්දද? ඈ? වැලි පාරක්ද? එකපාරම නිකන් සද්ද ඇහෙනවා ඇති සරසර ගාලා. නෑ නේද? යම්ක අපි එක්ස්පෙරිමන්ට් එක කරමු. වැඩි වෙලාවක් දැන්. මන්නම් බයයි බා. ඉතින් එදා වීඩියෝ එකේ මම මේක රෑ වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ඇස් දෙකක් වගේ වැදුනා. ඒත් එක්කම වීඩියෝ එක අවසන් කරද්දි වෙන්නේ මේ හරියින් මට බෙල්ලට සීතල නිකන් අතින් අත ගානවා වගේ සීන් එකකුත් වුණා. ඊට පස්සේ තමයි මම තීරණය කරේ මෙතන එක්ස්පෙරිමන්ට් එක කරන්න. වාඩ ඉස්සරහා පේනව ඇති. මේක තමයි මුරකුටිය. මං එතන තමයි එක්ස්පෙරිමන්ට් එක කරන්නේ. තකරන් සද්දයයි නොවන් තකන් තකන් ගල සෙට්නවත් දන්නේ කැමරාවට ඇහෙනවත් දන්නේ සවුන්ඩ් එක. මේ
අනි කරන මගුලක් කරලා යවම් බා. ඒ ඇතුළත් පෙන්නලා මෙමු මේකේ තම මුර කුටිය නැත්නම් අලුතෙන් බලන කෙනෙක් අනිවාර්යෙන්ම ඒ මොකද්ද ඉරග්ගිය කැමරාවේ ඈ මොකද්ද ඉරග්ගිය අලුතෙන් වීඩියෝ බලන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න මොකද මම කරන්න ගොඩක් භයානක වීඩියෝ මගේ ජීවිතේ සම්පූර්ණ දාගෙන මේ ටකරන තාගන්න තුරන්නේ එක සම්පූර්ණ කර බලන්න සද්ද ඇහෙන ඇති ටකන් ටකන් ගානක එකව සද්ද අපි කොහෙන්ද මේක තියන්නේ වැලි ගහන ඔබ ඔය මචන් සද්ද ඇහෙනවද දන්නේ හොඳට සවන් දෙන්න එනික ඔදීමු මෙන්න මෙතන දීම කැමරාවට සෙට් කරගන්නවා මේ තියෙන්නේ තවමත් මේ බිත්තරේ මම යතේ මේ නැත්තම් බිත්තර මාරු කරලා කියලා කතා වු කියයි යම් කිසි දෙයක් වෙනවද කියලා බලනවා මේක තැත්තකට ගිහිල්ලා අපි විනාඩි 10ක් 15ක් තියලා මේ ඇහෙනවා ඇති මට ඇහෙනවා ඇති වැලි ගහන සද්ද හොඳටම ඇහෙනවා මට ඒ විතරේ ඔබ වැටුණාද බං කොහේ හරි ඈ ඔබ වැටුණාද කොහේ හරි ඇයි ඇඟි වුණාද අර අතනින් මොනව හරි වෙන්නේ නැති මේ හරි හෙට්ටෙන් අර ගැත්තර වදින්න ගහමනේ එතකොට ඔක්කොම වදිනවා ලේ දාන හැරි ලං කරන්න ඉතින් මචං මේ බිත්තරේ තියලා අපි ලේ දාලා විනාඩි ගානක් පෙතන ඉඳලා පැත්තකට යනවා. ඉතින් මොකද්ද වෙන්නේ කියලා බලමු. මෙන්න තියනවානේ. ලිස්සනවා. ලේ දානවා. මම මේ ලේ දාන හැමතැනම බ්ලැක් ඇන් වයිට් කරන මොකද ලේ දාන්න තහනම් YouTube එකට. ඉන්ද්‍රබා. හරි එහෙනම් තියන්න යම් තව තවත් කරන්න හත්තරක් හරි ඕනේ ඉතින් බයන් මචං ඔයාලා ටයිම් එකක් දෙන්නම් මේක තනි කරලා බලනවා මොකද්ද වෙන්නේ කියලා. ටයිම් එක පේනවනේ.
තුත් නැති ඇති නේද මේ ටික නම් ඔක්කොම නැතිලා ගිහින්නේ මේ ලාන් ගොඩක් වෙලා හරි පිට ආවා මොකද මේ කැමරාව ගන්නවා අතට මොකද බින්දර බලන්න නෑ බින්දර බලන්න ආවලා නිතේ නැද්ද අවුලක් දිනක් දන්නේ මම ලකුත් වෙලා නැහැ නේ මේක නිදිලා ගිහින් ඇච්චර මොකක්ද උනේ ජීවන්ට තල්ලු කරා වගේ වුණා බා ඇතුලේ රතු පාට ඇතුලේ රතු ගතිය තියෙනවා බලන්න හොඳට බලන්න හොඳට බලන්න හොඳට රතු පාට ගතියක් තියෙනවා රංග යමකෝ එයිද තල්ලු කරත් වගේ වුණා බා මම ඇතුණනේ යන්ද ඉක්මන ඊහාර හොඳ පායල වගේ මොකද නේ අර දේවතා එළියක් වගේ ඈ කෝ අර තියෙන්නේ සුම්ම දේනවා S2 අදත් එදාම වගේ ඇස් ඇස් දෙක මචන් පේනවා මේ රබර් ආන් තනියක් ආන් තනියක් උනා ආන් ආය දෙකක් උනා ඔයාලට පේන නැති මම බොරුවක් කරන්නේ නැහැ එදත් මේක අවත්තිම තමයි ඔය සීන් එකුනේ බිත්තරේ දැක්කද මම බිත්තරේ රතු පාට වෙලා තිබ්බා අන්න ඇස් දෙක බලාගන්න පැහැදිලිව බලාගන්න මචන් මම බොරු කරන්නේ නැහැ මට දාඩියක් දෙන්න බා අර බල බා නේ අම්මට සිර වෙනවනේ බා යන්ද මල බෙල්ලත් මොකද්ද අවුල්ද බා බර නැහැ තල්ලු කරාගෙන නේද මේ මෙතන නේද ඇතු මචං වාල්ඩ පැහැදිලිව වාල්ඩ මම ඇස් දෙක දැක්ක පෙන්නවුවා මේ මේ හරියෙන් දැක්කේ අපි පල්ලේ ඉඳලා උඩට ගද්දි මේ හරියෙන් දැක්කේ මේක ඉතුරු ගහ මතකද ඔව් මේක ඉතුරු ගස් නැහැ නේ එන්න නැ කොහෙද ඔහෙදම ආව පාර මතකද මම තල්ලු කරනවා වගේ නේද නම ඔක් කට් කරවන්න අමාරු යන්නේ